අපේක්ෂක දෙදෙනෙක් පමණයි මේ සඳහා අපිත් එක්ක එකතු වුණේ එක විවාදයට සහභාගී වුණා. අපි මේ ක්‍රියාවලිය ආරම්භ කළා තියෙන මේ රටේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරන්න. ඒ අය පැමිණීමේ ප්‍රමාණය අඩු වුණාට අපි අපේ උත්සාහය අපි අත්හරින්නේ නැහැ. අපිට පෙන්ලා දීලා තියෙන්නේ මේ මොහොතේ මේ දිනු දේශපාලන භාවිතාවන් වලට දේශපාලඥයෝ සූදානම් නැති බව. හැබැයි අපි ඔවුන් සූදානම් වෙන තෙක් මේ රටේ පුරවැසියා සූදානම් කිරීමේ කටයුත්ත අපි දිගටම කරගෙන යනවා. අපි එක ඉල්ලීමක් කරනවා, අපේක්ෂකෝ සහභාගී වුණත් නොවුණත් මේ මැතිවරණයක් කාලය තුල මේ විවාදයේ කිසිදු ආකාරයකට අපේක්ෂකයෙකුට අගතියක් වීම සඳහා භාවිතා නොකරන හැටියට අපට නොහැකි අපේක්ෂකයන් නිවෙස්වලට ගොස් රැගෙන විත් මේ වේදිකාවේ අසුන් මත තබන්නට පුරවැසියන්ට යම් අවකාශයක් උදා වුණා. තමන් යම් ආකාරයකට විනිශ්චය ලබා දීමේදී කවර ආකාර විනිශ්චයක් ලබා දිය යුතුද කියායට හේතුව සංවාදය විසංවාදය යන්න ඉතා වැදගත් නිසා අවසන මාර්තු 12 ව්‍යාපාරය ලෙස අප පැවසිය යුත්තේ මගහරින්නෝ මගහැරෙති. මාර්තු 12 ව්‍යාපාරයේ ඉල්ලීම පරිදි මෙම විවාදයේ සජීවී රූපවාහිනී වැඩසටහනක් ලෙස නිෂ්පාදනය කර විකාශය කරනු ලැබුවේ ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවයි. ඒ රජයට ඇත් අප නාලිකාව ඔස්සේද සම්පූර්ණයෙන්ම සජීවීව විකාශය කරනු ලැබුවා. මාර්තු 12 ව්‍යාපාරය ප්‍රකාශ කරන පරිදි ජනාධිපති අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සහ ජාතික ජනබල වේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක මහතාටද විවාදයට සහභාගී වන ලෙස ආරාධනා කර තිබුණා. තමාට ආරාධනා කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් ඊට සහභාගී නොවන බව වික්‍රමසිංහ මහතා කල්තියා දැනුම් දුන් බවයි මාර්තු 12 ව්‍යාපාරය සඳහන් කළේ. අනුර කුමාර දිසානායක මහතාද ඊට සහභාගී වන බව සනාථ කර තිබුණේ නැහැ. කෙසේ වෙතත් එය විවාදයක් නොවී ජනාධිපති අපේක්ෂක දිලිත් ජයවීර මහතා පමණක් අදහස් පළ කරමින් වැඩසටහන අවසන් කළා. ඔබතුමා බලයට පත් වෙච්ච අවස්ථාවකදී මේ IMF ගිවිසුම සම්බන්ධයෙන් ඔබතුමාගේ පක්ෂය ධර්ණ ස්ථාවරය මොනවද? එක වැදගත්. අපි අදට ස්වෛරී රාජ්‍යයක් හැටියට යම් කිසි ගනුදෙනුවක් වෙනත් අන්තර්ජාතික ආයතනයක් එක්ක ගනුදෙනුවකට එළඹ වෙලා තියෙනවා නම් ඒ දිගටම යන්නට ඕන. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ IMF ආයතනය අපෙන් විටින් විට කරන ඉල්ලීම් සහ සියලු කොන්දේසින්ට අපි යටත් විය යුතුයි කියලා. මොකද ලොව පුරා IMF එකටත් එහෙම තද කොන්දේසි මත නෙමෙයි, ඒගොල්ලත් ෆ්ලෙක්සිබල් වෙලා තියෙනවා ලෝකෙ පුරාම. ඉතින් අපේ ජාතික පෞරුෂය, අපේ විභවයන් භාවිතා කරලා, අපේ ශක්තිය භාවිතා කරලා අපි ඔවුන් සමග නැවත සාකච්ඡා කරමින් එයත් ඉදිරියට ගෙනියන්නට ඕන. අපි යෝජනා කරලා තියෙන සාලිය මෙහිදී තම සරලව සල්ලි හොයන්න නැතුව මේ රට ණය උගුලෙන් ගලවා ගන්නට බෑ. අපි දිගින් දිගටම සංවාද කරන්නේ මේ ණය කළමනාකරණය කියන එක කවුන්ටන්ට දීලා අපි කොහොමද මේ දේශීය ධනෝත්පාදනය සඳහා කොන්සෙප්ට් එක